දැනුමට යමක් එකතු කරගන්න දැනුම පීඩියා එක්ක එකතු වෙන්න. ලෝකේ විශාලම දූපත වෙන ග්‍රීන්ලන්තේ වර්ග කිලෝමීටර් මිලියන 2කට වැඩි වපසරයකින් යුක්ත වෙනවා. ආක්ටික් සහ උතුරු අට්ලාන්ටික් සාගරයෙන් වටවෙන මේ දූපති 56,000ක් වගේ කුඩා ජනගහනයක් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ පුරාණ සංස්කෘතියෙන් සහ විශ්මිත වනසතුන් සහ ස්වභාවික ආකර්ෂණයෙන් පිරුණු මේ දූපත ගැන පුදුම හිතෙන කතා ටිකක්. 10 සියවසේදී විතර වයිකින් වරුන් විසින් හොයාගෙන තියෙන මේ දූපතේ 80%ක් විතර අයිස් වලින් වැහිලා තමයි තියෙන්නේ. මේ දූපතට කියන අනුවර්ත නාමය තමයි මිනිසුන්ගේ දේශය. පුතුආකාරයේ විශේෂතා සහිත පාෂාණ වර්ග පවතින හින්දා භූවිද්‍යාඥයන් ඒවා පරීක්ෂණ වලට යොදා ගන්න ග්‍රීන්ලන්තයට නිතරම පැමිණෙනවා. මේ ගල් වලින් සමහරක් දුර්ලභ ඛනිජ වර්ග වෙනවා. ඊට අමතරව ස්වර්ණාභරණ කර්මාන්තයට වැදගත් වෙන මැණික් වර්ග පවා මේ ග්‍රීන්ලන්තයෙන් හොයාගෙන තියෙනවා. ග්ලැසියර් පවතින නිසා ග්‍රීන්ලන්තයේ සියලුම ජනාවාස පාහේ පිහිටලා තියෙන්නේ වෙරළ තීරයට ආද්දරව. අතීතයේ ඉඳන්ම ඔවුන්ගේ උරුමයක් විදිහට ඩොග් ස්ලෙඩින් කියලා හඳුන්වන ප්‍රවාහන මාධ්‍ය පැවතුණා. දැනටත් පවතින නමුත් හිම මත ධාවනය කළ හැකි වාහන පවතින නිසා ඒ ක්‍රමවේදය ටිකක් යල් පැන ගිහින් තියෙනවා. නමුත් තවමත් යන්ත්‍ර සුරුත්ත අඩුවෙන් පවතින හින්දා මේ පරිසර දූෂණේ ඉතාමත් අඩු රටක් විදිහට සලකන්න පුළුවන්. ඒක හින්දා පිරිසිදු වාතය, පිරිසිදු ජලය මේ දූපතේ කොතනවත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ග්‍රීන්ලන්තයේදී විශේෂ දෙයක් ලෙස නෝර්දන් ලයිට් හෙවත් රිද්මයානුකූලව ලෙලදෙන ආලෝක රටා බැලීමට හැකියාව තියෙනවා. ශීත ඍතුවේදී පැය 24ක අඳුරු කාලයක් පවතින හින්දා ඒ කාලයේදී පැහැදිලිව මේ දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ග්‍රීන්ලන්තය කියන්නේ තල්මසුන් බොහෝ විට වාර්ෂිකව සංක්‍රමණය වන මුහුදු එක්ක පිහිටන දූපතක්. ඉතින් ගොඩක් සංචාරකයෝ ග්‍රීන්ලන්තයට පැමිණෙනවා මේ තල්මසුන් නැරඹීම සඳහා. ග්‍රීන්ලන්තයේ ආක්ටික් කවචය ඉහළින් පිහිටන ප්‍රදේශයේ මැයි මාසෙ 25 ඉඳන් ජූලි මාසෙ 25 වෙනකම් ඒ දිගට හිරු පායලා තියෙනවා. දූපත වටේටම ග්ලැසියර තිබුණා. මේ දූපතේ උණුදිය උල්පත් පවා තියෙනවා. ඒ වගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් විතර වෙනවා. හරි එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. තවත් මෙවැනි මූ වීඩියෝවකින් නැවත හමු වෙමු.